Travel with Chatura. Think I can fly. Think I can fly when I'm with you. My arms are wide, catching fire as the wind blows. I know that I'm rich enough for pride. I see a billion dollars in your eyes. Even if we're strangers till we die. I wanna run away. I wanna run away. Anywhere out this place. I wanna run away. Just you. ආවේ විශේෂ තැනකට. මෙතන බොත්තම් මස්රූම් බොත්තම් බිම්ම නැත්තම් බටන් මස්රූම් හදන දැනක් ලංකාවම තියෙන තැන් දෙකයි. අපි ඉන්නේ කන්දයාල. මෙහි ඉතාමත් විශේෂත්වයක් තියෙන මොකද අමුතු පරිසරයක්. කොහොම දැන් එනකොට මීදුම නැහැ, මේ පොඩ්ඩට මීදුමෙන් බැහිලා ගියා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්නේ මේක ගැන කියලා දෙන්න මේකේ හිමිකරු අයිතිකාරය ඔක්කොම ඉන්නවා. I want. අපිට යන්න පුළුවන් නේද බලන්න ඔබතුමාලගේ මොනවද මොනවද කරලා තියෙන්නේ. හොඳ දවස සීතල තමයි වැඩි. මහේන්ද්‍ර සිල්වා මහත්මයා තමයි මේ ප්‍රොජෙක්ට් එකේ බටන් මස්රූම් ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන විධායක නිලධාරියා. ඒ වගේම සභාපතිවරයා. කොහොමද මේක පටන් ගන්න හිතුණේ? ඇත්තටම කොහොමද මේ කම්පැනික් ඉදිරියට මේක රෙජිස්ටර් වෙන්නේ? ඔව් මේක BY කම්පැනි එක. BY කම්පැනි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් අනුව මේකේ 150කට වඩා වැඩි ආජීවකෙක් ඉන්නවා ශ්‍රී ලංකන් කෙනෙක්. ඒ අනුව තමයි මම ඉදිරිපත් වුණේ. ඊට අමතරව මේකේ ඉන්නවා නෙදර්ලන්තයේ සහ මෝල්ටාකෙන් රටවල් දෙකේ. ඒ කියන්නේ බටන් මස්රූම් නිෂ්පාදනය පිළිබඳව අතිවිශේෂ දැනුමක් තියෙන රටවල් දෙකක් තමයි නෙදර්ලන්තයේ සහ මෝල්ටාකෙන් රට. ඒ රටවල් දෙකේ දෙන්නෙක් තමයි අනිත් දෙන්න. ඒ කට්ටියයි ඒ දෙන්නයි මමයි එක තුළ තමයි මේ කම්පැනි කරන්නේ. බොත්තම් බිම්මල් හදනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. මේක ලාභ ලබන ව්‍යාපාරයක්ද? කොහොමද දැන් ආර්ථික තත්ත්වය? දැනට අපි කරගෙන යන්නේ නිකන් බ්‍රේක් ඊවන් ලෙවල් එකෙන්. ඒ කියන්නේ තාම දැනෙන ඉතිරියක් නැහැ. අපි ක්‍රමානුකූලව අනිත් එක ඉස්සරහ තියෙන අක්කර දෙකේ අපි බලාපොරොත්තු වෙනවා මේ ඇග්‍රෝ ටුවරිසම් ප්‍රොජෙක්ට් එකක් කරන්න. අපි දැනට මේකේ ප්‍රොජෙක්ට් රිපෝට් එක හදාගෙන යනවා. ලංකාවේම ආයතන දෙකයි තියෙන්නේ මේවා හදන. ඒකට විශේෂ හේතුවකුත් තියෙනවා. මොකද මේ හදන අමාරු එක. දැන් මේ බටර් මස්රූම් වල ආරම්භයේ ගොඩක් ප්‍රංශයේ නෙදර්ලන්තයේ සහ ඒ ආශ්‍රිතව ගුහාවල, ඒ කියන්නේ ස්වභාවික තත්ත්වයන් යට තිබිලා හදලා ඊට පස්සේ තියෙනවා. මොකද පාලනිකන් ලේසිඳ. ඒ හින්දා මෙහෙත් හදන්නේ ගුහාවල තමයි. ඉතින් ගුහාවට ඇතුල් වෙන ඉස්සෙල්ලා ගොඩක් විසබීජෙන්න පුළුවන්. ඇතුළ වුණොත් ඔක්කොම විනාසයි. ඒ හින්දා තමයි මේ ඔක්කොම හිම හදලා තියෙන්නේ. හරිම ලස්සනයි බටන් මස්රූම් හැදිච්ච ගෝණි තමයි දැන් දකින්න දෙන්න අපිට. දැන් මේ පොඩි 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 බිත්තර වගේ තියෙන මේ බෑග් ටික බැලුවම එකපාරට හිතාගන්නත් බෑ මෙහෙම තමයි මේක හැදෙන්නේ කියලා. මේකේ මේගොල්ලෝ සෙල්සියස් අංශක 18ක විතර පරිසර උෂ්ණත්වයක් පවත්ව ගන්නවා. මේ ට්‍රැවල් විත් චතුර කන්දයාල බටන් මස්රූම් පාර්ක්.